න් සරණයි සිරු දෙනාටම දයාබර පොඩි හාමුදුරුවන් වහන්ස ඒ වගේම මෙහනිින් වහන්ස දරුවනේ අදත් අපි ඔබ හමුුවන්නේ මෝලික පිරිවෙන් අවසාන විභාගයට අදාළව පාලිභාසාාව විෂය ඇසුරෙන් අපි තේරසමෝ පාටෝ දහතුන්ගෙන පාඩමෙන් තමයි අද අපි ඔබව හමුුවන්නේ ධදාාතුන්ගෙන පාඩම අපිට තියෙන්නේ තේ නමස්සාමී මාතලී. තේ නමස්සාමී මාතලී කියන පාඩම තමයි අපිට පරිවර්තනය කරන්නට ලැබිල තියෙන්නේ. මා විශේසයෙන්ම පරිවර්තනවල මතක් කරලා තියෙනවා පොඩියාමුදුරුවරුන්ට දරුවන්ට ඒ වගේම මෙහැණින් වහන්සේලාට මේ පරිවර්තනයක් අපිට අනිවාරෙන්ම විභාගෙට ඒ විභාගට එන්නේ පරිවර්තනයක් අපිට ලබාදීලා මේ ආශ්‍රතව පාලියෙන් හෝ සිංහලෙන් පිළිතුරු ලබා දෙන්නට අපිට සිද්ධ වෙනවා. එතකොට ඒ සඳහා අපි පාලි භාසාාව පොතේ ඒ පාඩං කීපය තුළතියෙන මුල් පරිවර්තන කොටස් ටික අපි හොඳට පරිවර්තනය කරලා පුරුදු පුහුණු වෙලා ඉන්නට නි. ඒ විතරක් නෙමයි මෙම පරිවර්තන කරන්න අප ඉගෙනගත් තම අපිට ඕනෑම චේදයක් පරිවර්තනය කරන්නත් හැකියාව ලැබෙනවා ති ඒක නිසා මම හැමදාම කියනවා අපි ඕනිම දෙයක් පරිවර්තනය කරන්න කලින් ඉස්සල්ලාම හොඳට කියවන්නට ඕනි අපි හොඳට කියවලා ඒ මොකක්දේ චේදයෙන් කියන්නේ කොටසිං කියන්න කිය අපි දළ අවබෝධයකට එන්නට ඕනි ැ අපි අද තියෙන්නේෙත් තේනමස්සාම මාතලි. කවුද මේ මාතලී කියන්න. මාතලී කියන්නේ රියදුරා. කාගරියදුරාද. සක්‍රදිරේවේන්ද්‍රයාගේ රියදුරා. එතකොට සක්‍රදිරේවේන්ද්‍රයාගේ රියදුරා දවස සක්‍රඇත් එක් පොටි සාකච්ඡාවක නියලලා තියෙනවා ඒ සාකච්ඡා විදි තමයි කියලා තියෙන්නේ සක්‍රයා, නම සාමි මාතලි මාතලි මම අන්නේ අය ඔවුන් නමස්සාමී නමස්කාර කරනවා ඔවන්ට නමස්කාර කරනෝ මම මම ඒ අයට වඳනවා. සක්‍රයත් වොඳිනුවලු කාටද. අපිටේ කාටද වඳින්නේ කියලා මේ චේදය පරිවර්තනය කලාම ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි දැන් මේ චේදය පරිවර්තනය කරන්න කලින් මේ චේදය හොඳයට පැහැදිලිව නිරවුල්ව කියවල බලමු. තේරසමෝපාටෝ තේ නමසාමී මාතලි භූත පුබ්බම් භික්කවේ, සක්කෝ දේවාන මින්දෝ, මාතලින් සංගාහකන් ආමන්තේසි යෝජෙහි සම්ම මාතලී සහස්ස යුත්තං ආජ්ඥරත. උයාන භූමිින් ගච්චාම සුභූමිින් දස්සනයාති ඒවන් බද්ධන්තවාතීකෝ භිග්ගවේ මාතලයේ සංගාහකෝ සක්කස්ස දේවානමින්දස්ස පටිසුත්වා සහස්ස යුත්තං ආජ්ඥරතං යෝජෙත්වා සක්කස දේවාන මින්දස්ස පටිවේදේසිී යුත්තෝකෝතයේ මාරිස, සහස්ස යුත්තෝ. ආජ්ඥරතෝ, යස්සධානී කාලන් මං්ඥසීති, අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ, වේජයන්ත පාසාදා ඕරෝ හන්තෝ. පංජලිකෝ පුතුද්දිිසා, නමස්සති අතකෝ භික්කවේ මාතලී සංගාහකෝ සක්කන් දේවානමින්දං ගාථය අජ්්‍යබාසි ඉරිවස්සති නම් ගාථාව මොකද ගාතාව දන්නමස් සන්තිතේ වි්ජා සබේබුම්මාච කත්තිය චත්තාරෝච මහාරජ තිදසාච යසසන්සිනෝ අතකෝනාම සෝයක්හෝ යන්තුංසක්ක නමසතිනමස්සීතිී අහංච සීල සම්පන්නේ චිරරත්ථ සමාහිතේ සම්මා පබ්බජිතේවන්දේ බ්‍රහ්මචරිය පරායනේ ඒගට්ට පං්ඥතරා සීලවන්තෝපාසකා, දම්මේනදාරංපෝසෙන්තී තේ නමසාමි මාතලීති ඔන්න පාඩම මාත්‍රකාවට ලැබිලතියනෙමොකක්ද. චේදේ අවසාන්ටම තියෙන ගාතාවේ. පදය තමයි වාක්‍ය තමයි තේ නමස්සාමි මාතලී කියන මාතෘකාවතමයි අපිට පාඩමට ලැබිල තියෙන්නේ. හරි. අපි නිරවුල්ව පැහැදිලිව අප මේ චේදය එවගේ ගාතා හොඳයට කියවල බැලවා. එතකට අපිට මොනවාහරි දෙයක් මේක කවුද ඉන්නේ මොන වගේ අයද ගැනද කියවෙන්නේ මොනවගේ සිද්ධියක් ගැනද කියවෙන්නේ කියලා අපිට දැම් දහතුන්ගනි පාඩම පරිවාර්නය කරනටිට දැ දැනෙන්න්න . පාඩන් ධාතුනම් මේ වෙනකුට ගෙනගෙරනනි එතකොට මේ චේදය කියවුණුට මේ ගාතා කියවනුොට මොනවගේ සිද්ධියක් සම්බන්ධවද මොනවගේ දෙයක් සම්බන්ධවද කියන්නේ කෙලා අපිට දල අවබෝධය අපේ ඔළුවට එන්න ටෝනි හරි ඒ කොහොම වුණන් දැන් අපි බලමු මේ කොටස තියෙන්නේ මොකේද ඇතුළත් වෙලා තියෙන්නේ ඇතුළත් වෙලා තියන්නේ සක් නමස්සන සු සංයුත්ත නිකාය. සක්ක නමස්සන සූත්‍රය සංයුත්ත නිකාය. සක්ක කියනවා සක්‍රයාට නමස්සන කියනවා නමස්කාර කන්නවට ඉතිං සක්‍රයා නමස්කාරකරපු සිද්ධියෙන් ඇතුළත්වන සූත්‍රයක් තමයි සූත්‍රයක තමයි මේක ඇතුළත් වෙලා තියනේ මොකේද සංයුත්ත නිකායි. හරි. අපි දැම් බලමුක පරිවර්තනය කරලා. නමස්සාමි මාතලී මාතලේ ඔවුන් නමදිමි කවුද නමදින්නේ මම ඒකනි නමස්සාමි කියල කියන්නේ හරි භූත පුබ්බං භික්කවේ සක්කෝෝ දේවානමින්දෝ මාතලින් සංගාහකංා මන් තේසි. අපිට ඕන ඇතරන් සූත්‍රවල හම්බෙලාතියෙනවා භූත පු්බා භූත පුබ්බං භූත කෙර කියන්නේ වෙච්ච දෙයක් භූත වෙලා අතීත කාලයි. එතට පුබ්බං කියන්නේ පෙරවිච්චි කතාව. භික්කවේ කියන්නේ මහනනි. මහනනේ භූත පුබ්බං පෙරවූවක් කියමි. පෙරවිච් සිද්ධයක් කියන කවු දෙතකට නම් මේක කියන්න ඇත්තේ. මේක කියන්න ඇත්තේ බුදු හාමුදුදරුව. යි බුද හාමුද්‍රෝක ල අපි කියන්නේ. භික්‍ෂූන් වහන්සේලාට අම්මන්ත්‍රණය කරලා තියෙනවා බික්කවේ අන්න මොන විභක්තිද ආලපන විභක්ති. ආලපන විභක්තියෙන් ආමන්ත්‍රණය කල තිනො. භික්කවේ මහනනේ බූත පුබ්බං පෙරවූවක් කියමි අපි ඔය කතන්දරයක්කි නොට ඔන්න එක මත්ත එක කාලෙක මෙන්න මෙම සිදධියක් වනා කිය අපි කියන්නේ. ගේ බුදු හාදුුවෝ පොඩි සිද්ධියක්ම ික්ෂන්හන්සේලාට කියා දීලතිනවා. එනම් භූත පුබ්බම් භික්කවේ කියල කියන්නේ මහනනී පෙරවූවක් කියමි. සක්කෝ සක්‍රයා සක්‍ර දේවානමින් දෝ දෙඳු සක්‍රදරේවන්ද්‍රය. මාතලින් සංගාහක මාතලින්, සගාහ මාතලී රියදුරා ආමන්තේසි ඇමතිය අජ්‍යතනී අතීත කාලයි. ආමන්තේසි ඇමතිය සක්‍රදරේවේන්ද්‍රයා මාතලින් සගාහ මාතලී රියදුරා සංගාහකංගේනවා රියදුරාට. මාතලින් සංගාහකං මාතලී රියදුරාට රියදුරා ආමන්තේසි ඇමතීය ය යෝජෙහි යොදන්න යෝජයේහි යොදන්න සම්ම මාතලි සම්ම මාතලි සම සගය සගය මාතලි රියදුරා කියන්නේ යහළුව වගේ නද අපි ගැන වාහනේලා ඇස්ති කරන්න වානයක් අපිට තිය නම් අපිරිය දුරාට කියවා වානය සුදාන කරන්න කිය අපි කියවානි අන්න වගේ සක්‍රදරේ වෙන්දරත් කියල තිෙනවා යෝජෙහි සම්ම මාතලි මොළවානේද සහස්ස යුත්තං ආජ්ඥ රථ දහසකින් දහසකියු දහසිින්යුත් ආජං්්‍ය රතය ජානය රථය අජානය රතය කියන්නේ ඉතා වේගෙන් අජානී අශවය කියන්නේ අශ්වයින් අත වේගම ගමන් කරන අශස්වයනි. එතකොට අජානීය රථය කියලා කියැන වේග ති සක්‍රයාගේ වානය එතකොට වේගේම යන රතේ යුදතුහන්න කියලා තමයි මෙල ඇස්ති කරන්නේ කියල තමයි කියන්නේ. බෑන්නක අනකල්ලතිනවා. යෝජෙහි යොදන්න යෝජෙහි යොදන්න අන කරලති නො අනකරන්නේ මොන යික්තිද මොනකාලේ පංචමී ආක්‍යාතයන්නේද. පංචමී ආක්‍යාතය යොදෝපුුවම අපට අන්න කරලා දෙයක් යන්න පුළුවන් ආශුරුවාද කරලා දෙයක් යන්න පුළුවන් මේ වගේ කවා. එතකට මේ පංචමී ආක්‍යාතයෙන් බලන්නක යෝජයේහි යොද ව නැත්තා යොදවන්න යොදවන්න ලස්ති කරන්න සූදානන් කරන්න යොදන්න මොකදද. සම්ම මාතල සගය මාතලි සහත්සයුත්තා දහසිින් යුත් ආජ්‍ය රතා අජානී රථය නැත්ත ආජ්‍ය රතය ජෝජයහි යොදවන්න. සක්‍රදය වේන්ද්‍රය අමතලැකිවවා මේ සගය මාතලි නම් මේ රථය ලෑස්ති කරන්න යොදවන්න මොකරද. උයාන භූමිින් ගච්චාම උයාන භූමිං ච්චාම සුභූමින් දස්සනායාති. සුභූමිං දස්සනායාති බැන් හරි ලස්සන වචනට ගත්තීනු. යන්නේ මොකටද කියලත් මේ වාකෙෙන්ම කියලා තිනු. මොකට ද වාහනේ ලස්ති කරන්න කියලා තියෙෙනනෙ මේ වාකෙෙන්ම කියල ති න මොකටද ලෑස්ත කරන කරතින්. සුභූමිං සුභූමිින් බූමිං භූමිය සුභමිං අර්ථය උද්ධීපනය කළලා තියෙනවා රමණීය භූමිය. නැද ලස්සන භූමිය. සුභූමිින්. රමණීය භූමිය නැතත් රමණීය උ්‍යනභූමිින්, උද්‍යාන භූමයනි කම්භූමියයක්න මේ උද්‍යාන භූමියය. දස්සනායාති දස්සයා දනා දස්සනාය, දස්සනාය ඉති කියන එක තමයි දස්ස නාය ඉ දස්සනා යාතී කියලා වචනය හැදිලතුයින්. එතවට දස්සනාය කියලා කියන්නේ දැකීම පිණිස නැතන් දසනායේ ඉති කියල කිව් අපපසේ ඔගොලු බරනෝ මෙතන කොහිෙද ඉති කියලතියන්නේ කිය නද. ඉති කියල කියන්නේ යනුවෙන කියන එක යනුව යි යයි කියන ගච්චති කියන එක තේු යයි කිය අරතයම නමේ යනුව නද අන්නේ වගේ. එදවට සුභූමිං රමණීය වූ උද්‍යානභූමි උයාන භූමි උද්‍යාන භූමිය දස්සනාය දැකීම පිණිස ගච්ාම ගච්ාම ඉති යනුවනි ඉති යනුවනි මාතලේ රියදුරාටකිව්වා වාහනේල ඇස්ති කරන්න අජානය රථේල ඇස්ති කරන්න. රමණියව උයන්බම බලන්න දැකීම පිණිස යම් දෙන්නත් එක යමු කියලා කියම්. හරි. ඒවම් බද්ධන්තවාතිකෝ භික්කවේ මාතලයේ සංගාහකෝ සක්කස්ස දේවානමින් දස්ස පටිසුත්වා සහස්ස යුත්තං ආජන්ඥ රතං යෝජෙත්වා සක්කස්ස දේවානමින් දස පටිවේදේසි යුත්තෝකෝතේමාරිස සහස්ස යුත්තෝ ආජඥ්ඥ රතෝ යස්සධානී කාලංමං්්‍ය සීති ටිකගත් දිගයි නේද ජේතේ. කමන්නේ අප වරිවර්තනයගමු භික්කවේ මෙන්න මෙතනත් ආලපනොවි භක්ත පදයක්ත්තියෙන මානන භික්කවේ ැ බුදවාන්දරුවණ මේ කතන්දරයේ භික්ෂුන් වහන්සේ අරගා දෙන්නේ භික්කවේ මහනන ඒවා එසේය ම භික්කවේ කියලගවරසේ සේය බද්ධන්තවා බද්ධන්තවා ඉති බද්ධන්තවා ඉති යහපතක් වේවා යැයි බද්ධන්තවායිති යහපතක් වේවා යැයි මාතලී සගාහකෝ මාතලීනෝ මාතලීට සංගාහකෝ කියෙනවා කාටන්දෙන් අපි ගිෙනගත්තා රියදුරාට මාතලී රියදුරා සක්කස්ස දේවානමින් දස්ස සක්‍රද්‍රේවේන්ද්‍රයාට සක් දෙවිදු හට පටි සුත් පටි සුත් පට සුත්වා පටි සුත්වා මොන ක්‍රියාවදද. පූ පටි සුත්වා කිය කියන්නේ පූරුවක් ක්‍රියාව. එතකොට පටි සුත්වා එන අවසාන ක්‍රියාවට කලින් කරන ක්‍රියාවන්නේ. එනම් පටි සුත්වා පිළිවදන්දිී එසේය? අපි මොකක් කරිකි වුවට පසේ ආ කරන්නම් නේද ඒව එසේය ඔබට යහපතක්ම වේවා මං වැඩේ කරන්න. නේද ඒවම් බද්ධන්තවා ඔබ යහපතක්ම වේවා කියලා මාතලයේ සගාකෝ මාතලේ රියදුරා සක්කස් දේවාන මින්දස්ස සක්‍රදරේවේද්‍රයාට අටි සුත්වා පිළිවදන්දී පිළිතුරුද්දී අන්නේ පූර්ුවක් ක්‍රියාතැන්වල ක්‍රියාව අවසංකරන්න එහෙම අන්න එපාඒ පූරුවක් ක්‍රියාව සිංහල අර්ථයේදී පූර්ුව ක්‍රියාවක් විදිහටම තියන්නට ඕනි පිළිවදන්දී සහස්ස යුත්තං ආජ්ඥ රතං දැන් අජානය රථයට දීල තියෙන විශේෂණ පදයතමයි මේ තියෙන්නේ වානයට දීර තියෙන විශේසන පද delantenya rata aja rataය ය දැතනමංකි ප නවග ඒ වගේ මෙතන න ය යොද යොදවා. සක්ඛන දේවාන මින් දස්ස, සක්‍රද්‍රේවේන්ද්‍රයාට පටිවේදේසි දැන්වීය ඕන්න අවසංක්‍රියාව. පටිවේදේසි දැන්වීය අවසානයි. දැන්වූඒ මොකදද මොකදද විල්ල කිව්වේ. ඒක දයනෝ. ඇවිල කියපුදේ මෙතන දයනවා. ඒක නිසා අපි මේ වාක්‍ය ගලපගන්නකොට, අපට සිද්ධ වෙනවා ඒයි කිය පුදේත් කියලා මෙන්න මෙහෙම කිව් අපටි වේදේසි දැන්විය කියලා අවසංකරන්නට. මක අද කියන්න ඇති. යුත්තෝකෝතේ මාරිස යුත්තෝකෝත රි රිස නිදුකාණ මාරිස නිදුකාණනී ආමන්ත්‍රණය කරන්න දැක්කද. ආලපන විභක්තියක්. ආලපන විභක්තියක් මාරිස නිදුකාණණී හමන්ත්‍රණයගන්න. යුත්තෝකෝතේ සහස්ස යුත්තෝ ආජ්ඥ රතෝ දහසින් යුත් ආජ්ඥ රථය යුත්තෝ යොදන ලදී ඒේ ඔබට ඔබ වෙනුවෙන් යොදන ලදී ඔබට යොද ද යුත්තව යොදරලදී යස්සධනි යස්සධනි යස්සධන විසධි කරන්න යස්සඉධනි ඉධාන කියන්නේ දැන් ඉධාන කියන්නේ දැන් යම් යස්ස කියන්නේ යමකට දැන් ආලං කාලය ම්සී ඉ ම්්‍යසීති කියන තැන ඉතිකරි වචනය තියෙන්. එදකොට මඥසී යමකට දැන් කාලය හඳවන්න ඉතියනුවෙන හඟවන්න කල්දනුවයි සැලකලේය සලකලේය, අන්න පටිවේදේශී සැලකළේය අවසාන ක්‍රියාවවාපුයට දැකත්. මෙන්න මෙතනින් තමයි අවසන් වෙන්නේ ලස්සනට අවසංකරනකොට පටිවේදේසි සැලකළය දැන් සක්‍රදේවේන්ද්‍රයාට කිව් සක්‍රදේවේන්ද්‍රයා කිව්වානි මාතලයට වාහනේලා ඇස්ති කරන්න කියලා. එයා නිකම්ම කියන ඇතනින් ගෞරව කරන්නේ පෑ සක්‍රයට යදුරා මොකද කළේ ඔබට හපතක්ම වේවා කියලා ගෞරව කල්ල කියලා එයාගයා මංවැඩේ කරන්න එසේ ඒව එසේය මංවැඩේ කරන්න. ඉරි පස්සේ යාගේල ඒ රතේ ලෑස්ති කන්නවා. ලෑස්ති කරලා එතැෙන්ටේ නකං හිතියන සක්්‍රඩි ගිහිල කියනවා. මොකද කියන්නේ. මම දහස්වියුතුන් ආජන්‍ය රථය අජානය රතය? සෝදානම් කලා සෝදානම් කලා යමකට දැම් මොකද දැම් වෙන්න ඕනි. යන්න ඕනි කාලය වෙලාව හඟවන්න එතකොට මම යන්න යන්න ඕනි වෙලාව කියන්න මම යන්න එතකොට.රියදුරානිමේ ඔන්න නම් අපි ආය පරිවර්තනය කර ගනිමෝ? භික්කවේ මහනී මේ භික්ෂූුණන්සරට බදුහාන්ද්‍රුව කතාව කියයනොට භාවිතා කරපු වචනය. බද්ධන්තේවා නුබට යහපතක් වේවායි. ඒවන් එසේය ඔබට යහපතක් වේවායි. මාතලේ සංගාහකෝ මාතලීරිය දුරා. සක්කස් දේවාන මින්දස්ස සක්‍රදරේ වේන්ද්‍රයාට පටි සුත්වා පිළිවදන්දිී පිළිතුරුදී . සහස්ස යුත්තං ආජ්ඥරත දහසක් යොදනලද ආජ්ඥරතය යෝ ජෙත්වා යොදවා සක්කස්ස දේවානමින් දස්ස, සක්‍ර දේවේන්ද්‍රයාට සක් දෙවිඳු හට මාරිස නිදුකාණණි, සස්ස යුත්තෝ ආජ්ඥ රතෝ. දහසින් යුත් ආජ්ඥ රතය තේ ඔබට යුත්තෝ යොදනලදී. යස්සධානී යමකට දැන් ඇත යට දැන් කාලං කාලය ම්ඥසීති දනුවයි හඟුවයි පටිවේදේසි, කළේය දැන්වීය දැන් තේර ත පරිවර්තනය කරපු පැටි මෙන්න මේ පදේ තේරුම පටිවේදේසි කියන පදේ තේරුම අප අවසායින්ට ගත්තැයි කියපු ඉදිහ කියන්න එපය කිවේ මොකක්ද කිය කියන්නත් එපාය ඒක නිසා අප පදේ තේරුම අවසායින්ට ගත්තා හරි බල මුලාට මොකද වෙන්න කියලා අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ වේජන්තපා සාදා ඌරෝහන්තෝ පංජලිකෝ පුදුද්දිසානමස්සති. මහර වැඩක් වෙනෝ නතින්ද. මොකදද වෙන්නේ. අතකෝ ඉක්බිති භික්කවේ මහනනි දම් භක්කවේ මාන්‍යගේල බුදවාමුන්දුරෝදන් ආමන්ත්‍රණය කරනවා භික්ෂුණනාන්සිරට එනම් ආමන්ත්‍රණය කරන්නේ මොනිභක්තියෙන්ද. ආලපන ඉභක්තියෙන් කියන එක දැම් මේ වික්කවේ කියර තියෙන කොට්ටම ඔළුවට එන්න ටෝනි.ඉක්බිති මානන සක්කෝ දේවානමින් දෝ සක්‍රදිරවේද්‍රයා වේජයන්ත පාසාදා අන්න අලුත්වචනය වේජයන්ත ප්‍රාසාදා දැන් සක්‍රදේවේන්ද්‍ර අර දහ සංයදන ලද්ද අධධික වේගයෙන් ගමන් කරන අජානය රථයෙන් මොකෙන් දෙන්නේ වයිජාන්ත ප්‍රාසාදය ද ප්‍රාසාධයක නන්නේති සක්‍රතිිමේන්ද්‍රය ඒ වයිජන්ත පාසාද වයිජාන්ත පාසාද වෛජන්ත ප්‍රාසාදයෙන් ඕරෝහන්තෝ 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 බසින්නේ වෛජන්ත ප්‍රාසාධයෙන් බසින්නේ පංජලිකෝ 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 කියන්නේ අංජලි කියලනම් ගෙනමුනරද ඇගිලි එ අංගුලි පංජලිකෝ බන්ඳීනලද ඇගිලි ඇත්තේ ඔවුන් ඇගිලි බැඳලා ගන ඇංගිලිබඳ නමස්කාර කරනවා කියලා පංජලිකෝ බඳින ලද ඇගිලි ඇත්තේ පුතුද්දිසා සියලු දසා සියලු දිසා හැමදිසා වන්න නමස්සති නමස්කාර කරයි වර්තමාන අ්‍යාතයා වර්තමාන අ්‍යාතයක් නමස්සති නමස්කාර කරයි කෞදන මස්කාර කරන්නේ කවදු මේ නමස්කාර කරන්නේ සක්කෝදේවානමින්දෝ පටමයි භක්ති උක්ත වෙලා සක්්‍රදේවේන්ද්‍ර ඇතමයි නමස්කාර කරන්නේ කොහටදන මස්කාර කරන්න පුතු උද්දිසා සියලු දසා කොයිවිලේදන මස්කාර කරන්නේ බේජයන්ත පාසාදා ඕර්රෝහන්තෝ වෛජයන්ත ප්‍රාසාධයෙන් බසිනකොට කොහාට දනමස්කාර කරන්නේ පුතු උද්දසා සියලු දෙසාවන් කොහොමද පං්ජලිකෝ ඇදිලි බැඳ ඇඟිලි බැන්ඳ එමත් දෙෙකෙකුත් කොල්ල ඇගිලි එකට එකතු කොල්ලා වන්නනා කරනවා දැන් අපිතානින්නේ සක්ක්‍රය කියන්නේ උසස්ම ගෙනනි අපි මොවාර දෙයක් ඒකුව මේ නන් සක්‍රේට ොත් බෑැකිල හිෙනවන නේද එකගැන් චර සස් කෙනෙක් දීරණේ. දැන් හරි ගැටලුව සකරදේවේද්‍රයා මේ වෛ්‍ය ඇන්ත ප්‍රාංසාදය අර හා රතයිෙන් එනකොට ලස්සන අලංකාර වේගවත් රතයෙන් එකොට මේවැද ගෙනෙනවා. මේක දැ හරි ගැටලුව කාටද ගැටලුව එඇත් එක්ක ඉන්න මාතලේ රිය දුරවාාට හරි. අපිදැම් මේකේ පරිවර්තනය කළ අතකෝ ඉක්බිති භික්කවේ මහනනේ සක්කෝ දේවානමින් දෝ සක්‍රධරයවේන්ද්‍රයාවේජයන්ත පාසාදා උර්රෝහන්තෝ වෛජයන්ත ප්‍රාසාධයෙන් බසින්නේ පංජලිකෝ බඳිනා ලද ඇගිලි ඇත්තේ පුතුද්දිසා සියලු දිසා නමස්සති නමස්කාර කරයි. අතකෝ භික්කවේ. එක් බිති මහනෙන අතැන ඉක්බිති භික්කවේ ගැන්නේ මානන මාතලී සගාහෝ මාතලී රිය දුරා මාතලයේ සංගාහකෝ මාතලී රිය දුරා සක්කන් දේවානමින්ද සක්‍රදරයවේද්‍රයාට ගාථය අජ්්‍යබාසි ගා මෙසේ ගාතාවක් අජ්්‍යබාසි ගාථය ගාථාවෙන් මෙසේ කීවය දැමාර ගැටලුවනි. මාතලීට ඇති වුණා ගැටලුවා එක ගාතාවකින් යව්වා. කාගෙන් දැව්වේ මෙතන අහනෙක් කියෙනා උක්ත වෙලා තියෙනවා මාතලේ සංගාකෝ එය පටමමායි භක්තියෙන්ය දෝල තියෙනවා එනම් මාතලේරය දුරාතමයි ගාතාවෙන් කියන්නේ කාටද කියන්නේ. සක්කන්දේවානමින්දා සක්‍රදරේවේන්ද්‍රයාට කියන්නේ ගාථය අජ්්‍යබාසි ගාථාවෙන් තමයි කියන්නේ අජ්‍යබාසි මිසේ කීවේ. මොකදද බලමුකු කියන්නේ. තන්නමන් සන්තිතයේ විද්ජා සබ්බේ බුම්මාචකත්තියා. චත්තාරෝච මහාරාජා තිදසාච යසස්සිනෝ. අතකෝ නාමසෝයක්කෝ යන්තුංසක් නමස් නමසීති මොහදද කියන්න ඇත්ති. සරලවකිව්ව කාටද වඳන්නේ කියලා හන්න නඇති නේද. සරලොගූ දැමාතලීට හරි ප්‍රශ්නයන්නේ සක්‍රදයේන්ද්‍රය වදින එක. ඉති කාටද මේ වදින්නේ කියලා හන්න ඇති. එක ඇවි නිකම් මනිම මිනිීමම ලස්සන ගතාාවක ඇයි කොමද වේ තේවිද්්‍යා මේ මේ ලෝකතලේ ඉන්න ත්‍රවිද්‍යාව හධාරණය නේද. ත්‍රවිද්‍යාව හධාරණය තේවිද්ජා ත්‍රවිද්‍යාව හදාාරන සබ්්‍යේ කියල කියන්නේ සියලු බුම්මා කියන්නේ බූලෝකවාසීන්ද මේ මේ පොලෝතලේවාසය කරන සියලුම භූලෝකවාසින් භූලෝකවාසින්යැන් පොළෝතලේ වාසය කරන ලෝකසත්වයාට. භූලෝකවාසින්ද කතියාජ ශස්ත්‍රියෝධ සස්ත්‍රීයා ඉති ඒ කාලේ ඔය ඉන්ඩියවෙතිබුණ සිව්කුලයන් ඒඉඉති උසස්ම කොලේ බ්‍රහ්මණ වුණ ඊට පස්සේ ශස්ත්‍රීය ඊඩන්ට හිටිය කුළේ ති ශස්ත්‍රියෝකයන්නේ රජවරු. රජවරුපවා සත්තාාරෝච මහාරජ මේ ලෝක තලේ ඉන්න සියලුම ලෝක සත්්‍යයාද ඒවගේ ත්‍රවිද්‍ය හධාරණ අයද. ඉට සස්ත්‍රියෝද ඉලට චත්තාාරෝච මහාරාජ දිවිලෝපවල ඉන්න සිව සතරවරම් දිවුරජවරද සතරවරම් දෙවරජවරුද චත්රෝච චය කියන්නේ ද කියන නිපාතය එකපි දන්න දෙයක් චය කියන්නේ දය කියන නිපාතය මෙතනත් තියෙනවා මෙෝ පරි වරන කරේද හොන්ඳින්න අවබෝධ කරගන්න නිපාත පද පිළිබඳවබෝධය තියෙන්ෙනවාොනනි චත්තාරෝ මහාරාජා සතර වරම් දෙවිවරුද තිදසාච යසස්සිනු ජසස්සිනෝ කීර්ති ඇ තිද තවතිසා වැසි දෙවියෝද. කීර්ති මධ්‍යවරු තෞතිසායිවාසය කරනවාන. එතුට යසස්්‍යනෝ කීර්තිය ඇති තිදසාච තෞතිසා වැසි දෙවියෝද නමස්සීති නමස්සසී නමස්කාර කරයි. නස්කාර කරයි කාටද තුන් ඔබට ඔබට නමස්කාර කරයි. කවුද නමස්කාර කරන්නේන තේවිද්්‍යා ත්‍රවිද්‍යවාධාරණය සබ්බේ බුම්මාච කත්තියා, බූලෝකවාන්සීන්ද, කත්්‍යයා සස්ත්‍රියෝධ, චත්තාාරෝච මහාරාජා සතර වරම් දෙවවරුද යසස්සිනෝ කීරිති ඇති, තිදසාච තෞතිසාාවසි දෙවියෝද තන් ඔබට නමසී නමස්කාර කරයි, නමස්සසීති නමස්කාර කරයි යනුවෙන මාතලී කිව්වා. ඉතින් එහෙම වන්දනා කරනකොට, අත ඉක්බිති ත නුබ නුබෝනාමෝනාම කවරෙක් නම් ඒව්වා අය ඔබට වන්දනා කරන වනන් ඔබ කවරෙකුනම් නමසසීති වන්දනා කරන්න හුද ඒකා සත්වයෙක්දහ. ජීවතන සත්වයෙක්ද සෝයක්කෝ කියන් ඒකා සත්වයෙක්ද දැන් තේරුුණද තේවිද්්‍යා ත්‍රවිද්‍යා වහදාාරණ සබ්බේබුම්ම සියලු බූලෝකවාසීන්ද කත්තියාච සස්ත්‍රියෝද සත්තා රෝජ මහාරාජ සතරවරම් දෙවිවරුද තිදසාච අසස්සිනෝ කීර්තිය ඇති තෞතිසා වැසි දෙවියෝධ තං ඔබට නමස්සන්තියේ නමස්කාර කරති, ගොඩක්කය නමස්කාර කරති. ත්‍ර ගොඩක්න ගොඩක් අය නමස්කාර කරති. තං ඔබට නමස්සන්ති නමස්කාර කරති. ය එහෙව එක එහ. නේද අහනවා සක්හ සක් දෙවිඳුුණි සක සක් දෙවිඳුනිි. ගෞරුවෙන් අහන්නේ. යන්තුවන් නුබ තුංගන්නේ නුබ යං යමෙකු නමස්සසීති නමස්කාර කරන්නහුම් ඔබ නමස්කාර කරනවා අනයි යමකුට. කෝනාම. එ කවුද කියන් ඒකා සත්වයෙක්ද. ඔබත් නමස්කාරණ කරනක්කින්වන අන්න කියෙන සත්වයද්ද කියලාහන්. එතකොට සක්‍රදරේවේන්ද්‍රය හරී ලස්සනට උත්තර දී තිනවා. ඒ කවුද වන්දනා කරන්න කියලා. බලමු කවුද කියලා. අහංචසීල සම්පන්නේ, රත්ත සමාහිතේ සම්මාපබ්බජිතේ වන්දේ බ්‍රහ්මචරිය පරයනේ බලනක හරි ලසනළ උත්තර දිීල තිෙනවා. අහංච දැ අපපිච්ච කියන පදය තේරුම ගෙනගත්තා චකයන් නිපාතයක් ඩ කියන අර්ථය ලබාදනවා. අහංච මමද, සීල සම්පන්නේ සීල සම්පන්නේ සීලයෙන් සමන් විත වූ සීල සම්පන්තියෙන් යුක්ත වූ චර චිරාත්කාලයක් චිරබොහෝ කාලයක් චිරරත්ත සමාහිත 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 කියල කියන්නේ සමාහිත සිත කියන්නේ බොහෝ කාලයක් මුළුල්ලේ එකඟ කළ සිතට. එනම් චිරරත්ත සමාහිතයේ. බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කරන ලද සිත් ඇත්තේ ඇතිේ බ්‍රහ්මචර පරායන පරායනේ දිවි පරදුවට තබල. නේද පරායන දිවි පරදුවට තබල. දම්ම චරිය. බ්‍රහ්ම චරියාවේ හැසිරෙන. ජීවිතය ගැනවන්න සිත බ්‍රහ්ම චරියාවේ හැසිරෙන. එහෙම නැත්තන් තත්පර වූ පැවිද්ධ බඹසර විසූයේ සම්මා පබ්බ ජිතේ තත්පර වූ පැවිද්ධම් මන වූ පැවිද්දන්. මන වූ පැවිද්දන්. තත්පර වූ පැවිද්ධන්ුවන්දේ සම්මාවන්දේ මැනවින් වන්දමි මැනවින් වන්දමි වන්ද වන්දමි. හරි අපි ආයනවත තේරම ගම්මු අහංච මමද අංච මමද සීල සම්පන්නේ සීලයෙන් සමන්විත වූ චිරරත්ත සමාහිතේ චිරරත්ථ සමාහිතේ බොහෝ කලක් මුළුල්ලෙ එකඟ කළ සිත් ඇති බොහෝ කලක් මුළුල්ලෙයි එකඟ කළසිත් ඇතිේ. බ්‍රහ්මචරය පරායන. බඹසර විසූයේ බඹසර විසූයේ බ්‍රහ්ම චරිියාවම ජීවිතය කරගත් එහෙම ගන්න පුළුවන්. පබ්බ ජිතේ. ත්පර වූ පැවිද්ධන් මනා වූ පැවිද්දං සම්මාවන්ද මැනවින් වන්දිමී දැ වඳිමී කියන්නේ ක්‍රියාපදය සම්මාවන්දේ මැනවින් වදි මේ එතකොට මෙයා ක්‍රියා විශේෂන පදයක් බවට පත්වෙලා නිකම්ම වඳි මැනවින් වඳිනවා. රි. ඒනම් කවද මා්‍ර සක්‍රයා විසින් වඳනා කරපුයි. බඹ සර හැසිරෙන එකඟ කරපු සිත් ඇති සීලසම්පන්තියෙන් යුක්ත පැවිද්දන් තමයි වන්දනා කරලා තියන්නේ අර. ඒ හිතරන්නේෙම තවත් අයි වන්දනා කරන තිය. කල්බරු. ඒගහටටා පං්ඥ තරා සීලවන්තෝඋපාසකා දම්මේනදාරංපෝසන්තියේ. තේනමසාමිමාතලීති මේ ගාතා ඔඩඩිං කිය ෝපු ගාථාව වැදගත් පොඩි හාමුදුරුවරුන්ට ඊළඟට මෙහෙණින් වහන්සේලාට. නේද අපිත් සක්‍රයාවිසින් වන්දනා කරන තර්මට හොඳට සිල්වත් එන්නට ඕනි බ්‍රහ්මචරියාාවේ හැසිරෙන්න්න ඕනේ හිත එකඟ කරගන්න ඕනි අපිට ඒ ආදර්ශය ගන්න පුළුව. දැන් මේ පාඩ මේගෙන ගන්න ගිහිදරුවන්ට මෙන්න මේ ගාතාව හරි වැදගත්. දැන් ජීවිතයටත්වැදගඉලන්ට අනාගතයටත් හරිවැදගත්. ති කාටත් ජීවිතවලට මේ ගාථාවලෙන් ගන්න ආදර්ස ගොඩාක් තියනවා හරි ඒ ගහට්ටා පුං්ඥතරා ගහට්ටා කියල කියන්නේ කාටද ගිහි පුද්ජලයාට. පං්ඥතරා ්ර ප්ඥතරා පින්නැති පින්නැති පරන යම් ජයකන්නේ යම්. යම් පින්කරන ගහට්ටා ගෘවස්ථ ද. පං්ඥතරා පින්කරන ගහට්ටා ගවස්ත සීලවන්තෝ උපාසකා ඒ යම් සිල්වත් උපාසකයෙක් වෙද්ද. සීලවන් තෝ උපාසකනිකං උපාසකයෙක් නෙමේ සීලවන්තෝ සිල්වත් ප උපාසක කෙනෙක් දම්මේන ධාරම්පෝසන්ති ධම්මේන දම්මේන දැහැමෙන් ඒක යන්නේ ධර්මයට අනුව බුදු හාමුදු්‍රෝදේශනා කරලා තියෙන ධර්මයට අනුව හොඳ විදිහට ධර්මාණුකූලක දාරං කියල කියන්නේ අම්බු දරුවන් අඹු දරුවන් ගැන කාටද අම්බු දරුවන් අබුව කියන්නේ බිරිඳට දරුවන් කියන්නේ දරුවන්ට එදකොට යම් උපාසකයෙක් තමන්ගේ බිරිඳයි ඒගේම දරුවනුයි. දම්මෙන් දැහැමින් ධර්මයට අනුව පෝසන්ති පෝෂණය කරයිද. පෝෂණය කරද්ද බහුවචනමි පෝසන්ති පෝෂණය කරද්ද. තේ නමස්සාමි මාතලි තේ ඔවුන් නමස්සාමී නමදිමි මාතලි මාතලි මාතලීට කියනවා. තේ ඔවුන් නමස්සාමි නමදිමි. ඉතිේ යනුවවෙන්නේ පලන්නක සක්‍රයක් ොයිතරන් නිහතමානී කෙනෙක්්ද කියලා. හොඳ වැඩ කරනයට සක්‍රයාපවා ගෞරව කළ. එත ධර්මානුකූලව හැසිරෙනයට සක්‍රයපවා ගෞරව කල්ලා තිය නො වන්දනාමාන කරලා තියනවා. දැම් පොඩි හාම් ද්‍රෝරු දන්නු ඇතිනි අපේ බුදුහාම් ද්‍රෝණාත් භික්ෂූන් වහන්සේ නමක් හොඳට බණකිව්ුවොත් අම් මතාත්තට හොඳට සැලකුවන් හොඳ දෙයක් කළොත් බුදුහාමුදුරුවත් සාධසා සාදු කලේක අනුමත කල තීරනේ අන්න්‍ය වගේ තමයි සක්‍රයන් මේ බලන්නක ඒ ගහට්ටා පුං්ඥතර යම් පින්කරන සීලවන්තෝ සිල්වත් ඒ උපාසකා යම් උපාසක කෙනෙක් දම්මේල ධර්මිකව දැහැමින් ධරම් පෝසැති අඹුදරුවන් පෝසණය කරදද මාතලී මාතලී තේ නමස්සාමී ඔවුන් නමස්කාර කරමි තේ ඔුන්ට නමස්සාමි නමදිමි ඔවුන් නමදිමි කවුද මම ඒ ඇන සක්‍රය. ඉේ යන්ුවනි. සක්‍රය තමයි එම කිවවේ. එනන් තේරුමත ේෙරුුණානේද? එතකොට මේක තියෙන්නේ සක්ක නමස්සන සූත්‍රය සංයුත්ත නිකායි. එතකොට බලන්නකෝ මේ ගාතා දෙක ගිහි අයටත් මේ දරුවන්ටත් දරුවන්ට නන්තාම අමු දරුව නැහැ. නමුත් මේ කපිට ආදර්ශයක් වසයෙන් හොඳේ අවවාධයක් වසයෙන් අපිට ඉතේතියා ගන පුළුවන් අමු දරුවන් සලකු වෙන්න ඇතා අපිට පුළුවන්නි ධාර්මිකව ජීවත්යවෙන්න. නේද? දම්මේන ධර්මිකු අපිට ජීවත්වයන්න පුළුව අපට ොඳ සිල්ුවවත්තු පාසකයෙක් වන්න පුළුව. අපි පින්කරන පුද්ලයකු වන්න පුළුවන්. එතකොට අපටත් සක්‍රයන මස්කාරකනො සක්‍රයපවා ගර බොහුමල් කරනවා. ඒළඟට පොඩියාආම්දරූරුන්ට. හොඳ සිල්වත්වෙන්නට පුළවා. ඒවන්සේ බෝකාලයක් මුල්ලේ වෙහෙස දරලා වෙහෙස දරලා තමන්ගේ හිත එක්තන් කරගන්නට පුළුවවා. එරන්ට ඩම්මචරිය පරායනේ. මංගිදී පරදුවරට තබල ්‍රහ්මචරයාාව බඹ සර හැසිරෙන්න්න පුළුවන්. අපි මේ බඹ සර හැසිරෙන්න්නට පුළුවන්. එතකොට එවැනි පැවිද්ධන්ටන් කෞුද සක්‍රය පවාවන්දනා මාන කරනවා. ඉතිං හරම වටිනා ගාථ දෙකක්. අපි ලොකු පාඩමක් ලොකු අවවාදයක් ලොකු දෙයක් උගන්වන ගාථ දෙයක් තමයි මේ තියෙන්. ඉති එතකොට, මේ අපි දැම් පරිවර්තනය කරපු චේදය නැවත සරයක් අපි සරලව පරිවර්තනය කරලා බලමු සාරාංස කිරීමක් වසයෙන් කරපු පාඩම අපිට දැන් යම් කි පොඩි ආමුදුරමකට මෙහහිනින්වහන්සේගෙනකුට වගේම ගිහි සිස්සයෙකුට යම් කිසි ගැටලුවක් මේ තැන්වල තිබුණා නවත නිවැරදි කරගන්න මන් සරලව අරිස්සල්ල වගේ පැහැදිලි කිරීමම් නොමැතිව සරලව මේ නැවත පැහැදිලි කරනවා. එතකොට යම් ගැටලුවත්තු වුණ නං අය නිාකරණය කරගන්නට පුළුවන්. හරි. තේ නමස්වාමි මාතලී මම ඔවුන් නමදිමි මාතලී, බූත පුබ්බම්භික්කවේ මහනනී පෙරවූවක්කයමි, සක්කෝ දේවානමින්දෝ, සක්‍රද්‍රේවේන්ද්‍රයා, මාතලින් සංගාහකං මාතලී රිය දුරා ආමන්තේසි ඇමතිය යෝජෙහි සම්ම මාතලි සගය මාතලී යෝජෙහි යොදවුව යොදන්න සහස්ස යුත්තං ආජඥරතං දහසිං යුත් ආජ්ඥරතං ආජ්ඥරතය යෝජෙහි යොදවුව උයාන භූමින් ගච්චාම සුභූමින් දස්සනායාති සුභූමින් රමණිය උයානභූමිං උයන් බිම දස්සනාය දැකීම පිණිස ගච්චාම යමු ඉති යනුවෙනි. ඒවන් භිකවේ මහනනී ඒවන් එසේය බද්ධන්තවාතිී ඔබට යහපතක්මවේවායි මාතලයේ සංගාහකෝ, මාතලී රියදුරා, සක්කස්ස දේවාන මින්දස්ස, සක්‍රදරේේද්‍රයාට පටිසුත්වා පිළිවදන්දී සහස්ස යුත්තං ආජඥරතං දහසිංයුත් ආජ්ඥරතය යෝජත්වා යොදවා සක්කස්ස දේවාන මින්දස්ස සක්‍රදරීවේන්ද්‍රයාට මාරිස නිදුකාණණි තේ ඔබට යුත්තෝ යොදන ලදී. සහස්ස යුත්තෝ ආජ්ඥරතෝ, දහසිංයුත් ආජ්ඥරතය යුත්තෝ යොදන ලදී. ඉස්සදාානී යමකට දැන් කාලංකාලය මං්ඥසී ඉති හඟවයි දන් වුවයි පටිවේදේසි, සැ අතකෝ භක් භික්කවේ මහණනි අත ඉක්බිති සක්කෝ දේවානමින් දෝ සක්‍රදරේවේන්ද්‍රයා, වේජයන්ත පාසාදා වෛජයන්ත ප්‍රාසාදයෙන් ඕරෝ හන්තෝ බසින්නේ පංජලිකෝ බඳිනාලද ඇගිලි ඇත්තේ තුද්දදිසා සියලු දිසා නමස්සට නමස්කාර කරයි. අතකෝ ඉගවිති භික්කවේ මහනනි මාතලී සඳහකෝ. මාතලි රියදුරා සක්කන් දේවානමින්ඳං සක්‍රදරය න්ද්‍රයාට ගාතාය අජ්්‍යබාසි ගාතාවෙන් මෙසේ කීවේය, වි ත්‍රවේද වේධත්්‍රය හදාරණ සබේ බුම්මා සියලුලෝකවාසීහුද සබබේ බුම්මාච සියලු ලෝකවාසීහුද ක්‍යයාච සස්ත්‍රියෝද චත්තාාරෝච මහාරාජා සතරවරම් දෙවිවරුද තිදසාචච යසස්සිනෝ කීර්තිය ඇති තෞතිසාවසි දෙවියෝද තං ඔබට නමස්සන්ති නමස්කාර කරති. සක්ක සක් දෙවිඳුනි ඉදින් තුවන් නුබ යං යමෙකු, නමස්සසීති වන්දනා කරන්නහු නම් කෝනාම කවරනම් සත්වයෙක්ද. අහංච සීල සම්පන්නේ අහංච මමද සීල සම්පන්නේ සීලෙන් සමන්්‍යිත වූ, චිරරත්ත සමාහිතයේ බොෝකාලයක් එකඟ කරන ලද සිත් ඇතිේ, බ්‍රහ්මචරය පරායනේ බඹසර විසූයේ පබ්බජිතේ තත්පර වූ පැවිද්ධන් මන වූ පැවිද්දන්, සම්මාවන්දේ මැනවින් වඳමි ඒ ගහට්ටා පුං්ඥතරා ්ඥතරා පංකරන ලද ීලවන්තෝ සිල්වත්තු ඒ ගහට්ටා උපාසකා යම් ගිහි උපාසක කෙනෙක් දම්මේන දැහැමින් ධරං අමුදරුවන් පෝසන්තිී පෝෂණය කරදද මාතලී මාතලී මම තේ ඔවුන් නමස්සාමී නමදමි ඉති යනුවෙන ඔන්න. සරලව නැවත කියා දුන්න පරිවර්තනය හරි මේ ආශ්‍රීත වෝ අපිට පෙළපොතේ අහලතියනෝ ප්‍රශ්න කීපයක්. අපිට ඒකට පිළිතුරුලියන්න වෙලා තියෙන්නේ පාලිභාසාාවෙන්. නේද පාලිභාසාාවෙන් තමයි පිළිතුරුලියන්න වෙලා තියෙන්නේ. එතකොට අපි පාලිභාසාාවෙන් පිළිතුරුලියන්න අපි දැනගන්නට ඕනි පාලියෙන් ප්‍රශ්ණය හපුුවන් පස්සේ පරිවාර්තනය කල්ලා ප්‍රශ්නවාචී පදය හඳුනාගන්න පුළුවමුණොත් අපිට හරිම ලේසි පාලියෙන් පිරිිතුරුලියන්නට. එතමට මේකේ අහලති නෝ පළවෙනි ප්‍රශ්නය, සක්කෝ දේවාන මින්දෝ මාතලින් සංගාහකංකින් කතේසි. සක්කෝ දේවාන මින්දු, සක්‍ර ද්‍රේවේන්ද්‍රයා, මාතලින් සග මාතලීරිය දුරාට, කුම කතේසි කීවේද ඒනම් අපි මෙන්න මේ ප්‍රශ්නවාචී පදය හඳුනාගන්නට ඕනි මෙන්න ප්‍රශ්නවාචී පදයකින් ඔන්න ඔතෙන්න්ට තමයි පිළිතුර රිංගවන්නට ඕනි ඔය පදේ අඳුරගත්තා පිළිතුරු ලියනට ඔය පදේ ලියර දැම්මා ඔතන්ට පිළිතුර රිංවා. දැ අපි දන්වනි සක්ක්‍රදයේද්‍රයා මොකක්ද කිව්වේ කිේ අපිට උද්‍යාන උද්‍යාන භූමියයට යන්න එක බලන්න යන්න වානේල ඇස්ති කරන්න කෙලකුවනය. කිවේ මොකක් දෙන. කිව්ේ සක්කෝ දේවානමින්දෝ මාතලෙන් සංගාහක සක්‍රදේවේද්‍රයා මාතලයේ රයදුරාට මෙන්න මෙහෙම කිව්වා යෝජයේ සම්ම, සහස්ස යුත්තං ආජ්‍ය රත උයාන භූමිින් ගච්චාම මොකදද සහස යුත්තං ආජඥරතං දහසියුත් අජානී රතය ආජ්ඥරතය උයාන භූමියට ගච්චාම යන්නට යෝජෙහි යොදවන්න. සුභූමින් දස්සන දස්සතායාති එතවට මන වූ යන් බිම දැකීම් පිණිස ය යමු කතේසි කීවේය අපි මනාවූ යන් බිම දැකීමට යමු ඒ සඳහා මෙ රථේ සූදානන් කරන්න කියල තමයි කාටදකිවේ මාතලි රියදුරාට ඒ අපිට චේදෙෙන්ම පිළිතුර ලබාගන්නට පුළුවන් මේතිෙන් මගත්දකිවේ. යෝජයේෙහි සම්ම මාතලයේ සහස්ස යුත්තං ආජඥරතං උයාන භූමින් ගච්චාම සුභූමින් දස්සනායාතිී කතේසි කෙලපි කතේසි කියලපි. අරකින් කියන තැන්ටේ උත්තරේ දැම්මා ඉට පසේ කතේසි කියලා අවසං කළ මෙතැනකින් කියන ප්‍රශ්නවාචී පදය හඳුනාගත්තා ඒ කයින් කලාා චේදයෙන් උත්තරේ ගත්තා පිළිතුළ ලි්වා. හරිමලේසි. අවබෝධ කරගන්නයි යෝලි.ඉලට මාතලී පන සක්කස්ස දේවාන මින්දස කෝ අභවි මාතලී ප පණ කියනමකදද. වනාහි මාතලී වනාහියේ සක්කස්ස දේවානමින් දස්ස සක්‍රද්‍රේ වේන්ද්‍රයාගේ සක් දෙවිඳුගේ කෝ අභවි කවරෙක් වීද ආන්න. මේකි තියන ප්‍රශ්නවාචීපදමකක්ද? කෝ මකද කෝ කවරෙක් කවරෙක්ද ත මාතලී කියන්නේ සක්‍රයාගේ කවුද කවද. රියදුරා සංගාහකෝ ඒනම් අපේ මෙන්න මෙතෙන්ට උත්තරේරිං ගෝනවා. මාතලී පනමි වාක්‍යමයි නි ප්‍රශ්න මයිල යනි? මාතලී පණ සක්කස් දේවානමින් දස්ස ඔන්න ප්‍රශ්නවාචී පදය අයිංකරනවා ඒදෙනුවට පිළිතුරුදානවා සංගාහකං අබ්භාවි ඒකෙන්ම අව සංකලා. හරිම ලේසි ප්‍රශ්නවාචී පදයන්ගනගත්තා ඒ අයින් කලා අදාළ පිළුතුර ඇතෙන්ඩරිංගවා ප්‍රශ්නයෙන්ම පටන් අරං උත්තරය ලිව්වා. හරි. සක්කෝ දේවානමින්දෝ කුතෝ ඕරහි සක්කෝ දේවානමින්දෝ සක්‍ර දේවේන්ද්‍රයා කුතෝ කොතනින් ඕරෝහි බැස්සෙහිද බැස්සාද. මොකෙන්ද බැස්සේ අපි දන්න මොකෙන්ද බැහැගෙනනාව අර වවැඳග නාව වේජයන්ත ප්‍රාසාදාානේ ද වේජයන්ත පාසාදා. ඒකෙන්ද බැහැගෙනාවේ. ඒනම් ප්‍රශ්නවාචීපදේ තමයි කුතෝ කොතනින්. ඒනම් මේ කෙම පටන්ගන්නෝ ප්‍රශ්නය මුත්තර එලියන්න සක්කෝ දේවානමින් දෝ ඔන්න පිළිතුර දැම්මක් කුතෝ කියරකිී තියෙන තැන්ට වේජයන්ත පාසාදා ඕරෝහි බැස්සේය. සින්නේ හරි සකරදේවේද්‍රයා වේජයන්ත පාසාදාේජයන්ත ප්‍රාසාදයෙන් ඕරෝහි බැස්ස සි රි. හිරනතා ප්‍රශ්න ඇත්තියෙනවා ගහට්ටානංකයේ ගුණා භවන්ති ගහට්ටාන ගිහින්ට ගට්ටානං කිහින්ට, නැ ගිියන්ගේ කේ ගුණා කවර ගුණයක් බවන්ති වෙතිද ගී එක්කුණාම මොනවගේ ගුණයක් තියෙන්නට ඕනයද. න්න එතකොට තුමයි සක්‍රයා වන්දනා කරන්න. සක්‍රය වන්දනා කරන්න නම් මොනවගේ ගුණයක් තියෙන්න්නට ඕනිදි කියලාහන. කේ ගුණා මෙන්න ප්‍රශ්නවාචී පදය.ඒනම් ගහට්ටා නම්? ප්‍රශනවාචී පදයයින් කරනවා පං්ඥතර පින්කරන පුද්ජලේකවෙන්න්න ඕනි. සීලවන්ත සිල්වත් පුද්ජලේක්වෙන්නට ඕන. උපාසක උපාසකේකෙන්න්න ඕනේ අප ගාතාුණ. ඒගහට්ටා ප්ඥතරා සීලවන්තෝ උපාසකා සිල්ලුවත් වෙන්න ටෝනි.ඉට උපාසකෙක් වෙන්න ටෝනි. දම්මේන ධාරම්පෝසන්තිී. ධාර්මිකව ධාරං අඹුදරුවන් පෝසනං පෝසනය කරන්නෙක් වෙන්න ටෝනි. මෙන්න මේ ගුණධර්ම ගුණා ගුණයෝ බවන්තී වෙති. ගහට්ටානං ගිහියන්ගේ කවර ගුණයක් නද කිනම් ගුණ බවන්ති වෙද්ද කියලා හලතියන එතකොට ගියියන් ගිතියෙන් ඕ ගුණ ධර්මතමයි පං්ඥතරා එතර පින්කරන කෙනෙක් වෙන්නට ඕනි සීලවන්ත කෙනෙක් වෙන්නට ඕනි උපාසක වෙන්නට ඕනි ධම්මේන ධරම් පෝසනං වෙන්න ඕනි ගුණ මේ වගේ ගුණ භවන්ති වෙති. සක්කෝකේ සංවන්ධති ්‍ර සක්කෝ සක්‍රයා කේසං කවරුන්ට කාට වන්දති වදීද කාටද වදීන්නේ සක්‍රයා එන සක්කෝහෝ කර්දදද සීල සම්පන්නේන සීල සම්පන්ති යුද දැම්ම කේසන් කියන තැන්ට තමයි ප්‍රශනවාචී පද අයින් කළ උත්තරේදන්නේ. කටදැදේ සීල සම්පද්ධියෙන් යුක්ත බෝ කල එකංඟරපු සිදඇති බ්‍රහ්මචරියාවේ හැසිරෙන පැවිද්දන්ට වැදා. ඉරන්ඩ සිල්ලත් ගුණවත් උපාසකින්ට සක්‍රයවැදා. ඒ පිළියන්න ඕනේ ඒ ගාථාවෙන්ම අපි උත්තරයගත්තේකි. සීලසම්පන්නේන චිරරත්න සමාහිතයේ සම්මා පබ්බජිතේ මනා වූ පැවිද්දන්ටත් සීලවන්තානං උපාසකානං. සිල්වත් උපාසකයන්ට වන්දති වදී සක්‍රයා වැදී එතකට සක්‍රය වැදී සක්කෝ සක්‍රයා සීල සම්පන්නේන සීල සම්පන්තියෙන් යුක් චිරරත්න සමාහිතයේ බෝකාලයක් එකන් කරනලද සිත්්තති සම්මාපබ්ජිතය මනාවූ පැවිද්ධන්ටත් සීලවන්තානං උපාසකාන සිල්වත් උපාසකයන්ටත් වන්දති වන්දිී සක්‍රය මේ ආ්‍යාතය ඒක වචනයි ඇයි වන්දිී නික්්‍යෙනයි සක්කු සක්‍රයා. ගොඩක්කායට වැන්දට වඳන්න එක්කෙනයි. වන්දති වදී. ප්‍රශ්නේත්තියන වන්දති වදීද නෑද. එත අපිට මේවා ගැෙන බයිවෙන්නට දෙයක් නෑ මොකද ප්‍රශ්නේතියන පදමයි අපිදාන්නේ ප්‍රශ්නවාචී පදය හඳුනාගන්නවා ඒ අයින් කරවා ඒ ඇතුරට පිරිිතුර රෙෙන් ගෝනු පාලියෙන් පිරිිතුරඩියනොකට . ඒගේ ප්‍රශ්න වාචී පදදින්ගට හරිම සරලයි පිළිතුරුලි න්නට. ඒ ගැන අපි අවධානය යොමුකරගන්න වේ හරියට පරිවර්තන කාරය සිද්ධ කර ගත්තොත් අපිට පුළුවන් නිවැරදිව පිළිතුරුළි යන්නට. ඒලයින්ට තව ප්‍රශ්න කීපයක් කහලා තියෙනවා ඒවාටනන් සිංහල එන්තමයි චේදයක්සුරින් උස්තරල යනතින. සක්දයවරජ මාතලී දිව්‍ය පුත්‍රයාට පැවසූයේ කුමක්්ද කියලා ආය ප්‍රශ්නය ආල තියෙනවා අපි පාලියෙන් මතමයි ංහලල් ලියනතන මකදයනම් පවස්සේ. මනවූ යන්බිම දකින්නට යන්නට දහසිංයුක්ත අජානය රථය සූදානම් කරන්න කියලතමයි කිවවනේද. මාතලී දිව්‍ය පුත්‍රයා සක්දයුතුන්ගේ කුමනකාරයක් ඉටු කරයිද ඉළඟ ප්‍රශ්නය. මොකා මාතලී කෞද ආරයදුරා. ඒ මොන වගේ කාරයක් ද කරගෙනය කරන්න. පැදවීමත් කරනවා රිය අරගෙන අනයකත් කරනො දෙකමිතින් එකයි. නේද. රිය පැදවීම නිකරන්න නේද. රිය ඩ්‍රයිවර් ඇත රිය දුරා. රතයි මාතලී කල කියන්න එහනම් කාර්ය තමයියාගේ රියදුරු රැකියාව නේද. හරි. මෙම චේදයේ සඳහන් සක්ධව රජුගේ සම්පත්මුණවාද. මේ චේදය සඳහන් වෙලා තියන සක්තුරදීවේන්ද්‍රයාට තින සම්පත්මුණවාද මනල්. යාට තින ො ජංඥ රතයක් මං ඉසලත් පහැදිරි කළ අජානීය රතය බේගයෙන් ගන රතයයක් තියෙනවා. ඉර්වස්සේ මාතලී කියලා රියදුරෙක්කන්න. නේද වෙනම රියදුරෙක්න්න යායගන මාතලි. එලන්ට විජයත්පාය ගැන වෛජ්‍යයන්ත ප්‍රාසාදය තියනවා. මෙවතමයි යික් දේවින්දිරට තියන සම්පට්ටික මේ චේදය සධානවිිච්ච. වෛජයන්ත පාසාදය මාතලී කියලා හොඳ රියදුරෙක් ඊට පස්සේ අජානය රථය ආජඥ රතය. සතරවරම් දෙවරජවරුන්ගේ නම්ලියන් ඉලන්ඩ. සත්‍රවරම් දෙවරජවරුන්ගේ නම්. කවුද සතරවරම් දෙවුරු. දෘට, දෘත, රාශ්ට, විරූඩහ, විරූපාක්ෂ, වයිශ්‍රවන. දෘත රාස්්ට, විරෝඩ්හ, විරූපාක්ෂ, වයි ශ්‍රමණ මෙන්න සත්‍රවරම් දිවුරුවය දිවිරූපරුවය හතර පැත්තයෙන් දෙදිවරු හතර දෙනෙක්වැඳගෙන ඉන්න හම දැකලා ඇති න එ නම් ගාලාතියන අවස්ථාව පින්තූරු හෙමලෙම ඔබ දැකලා ඇති. ඇදම සත්‍රවරම් දිවුරු කියන්නේ මේ අය ඒ ගොල්ලොත් සක්‍රයාට නමස්කාර කරනවනේද. සක්දව් රජුගේ වන්දනා ගර භූමනට පාත්‍රවන්නේ කුමන කටයුතු කරන පිරිස්ද. නිතර නිතර කිව කතාවහ තමයි ආයතහන් නේද. කවුරුමොන කටයුතු කරනයිද. සිල්වත් බ්‍රහ්මචරයාාවේ හැසිරෙන ඉලාට ගුණවත් ඉ එක එක කරනලද සිත්ඇැති පැවිද්ධං සක්‍රයාගේ වන්දනයට ලක්වේෙනවා. එලන්ට සිල්වත් ගුණවත් උපාසකයන් ධාර්මිකව අමුදරුවන් පෝෂණය කරන අය සක්‍රයාගේ ගරු භුහුමනට පාත්‍ර වෙනවගේ උත්ත්‍රේ තමයි බලාපොරොත්තුවෙන්. ඉතින් මේ පිළිතුරු ටිකත් කියල දුන්නේ ඔබහන්සේලාට එවගේ ශිෂෂීන්ටවගේ මෙහෙනින් වහන්සරම සෑමෝ හැමෝටම තවටිකක් පහසු වෙන්න ති ඔබහන්සේ පිළිබඳව තව සක්‍රදරේවේන්දරයාගෙන. තලි රිය දුරා ගෙන මේ කතාප්‍රවෘර්ති ගෙන තව තවත් කරුණු අපේ ත්‍රිපිටක තියන විධ සූතර තුළින් අපිට හොයන්නට පුළුවන්. හරි ඒනම් අපි අද මේ පාඩමතුළින් මාතලි එරිය දුරයි සක්්‍ර දරේවේන්ද්‍රය අතර ඇති විච්චි පුංචි සංවාදයක කතා ප්‍රවෘතිය ඉගෙන ගත්තා ඒ කතාව බුදු ආුදුරෝ භික්ෂූන් වහන්සේලාට කියාදීපු කතාවක් ඉතිං ඒ කතාවපි ගෙනගෙන පාලියෙන් උත්තරලි ව්වා ඒවගේම සිංහලෙන් උත්තරලියන්න අපි ඒ කරුණු ඔයාගන්න ටේදනා. ඒදය පාලිචේදය සිංහලයට පරිවාර්තනය කරන්නටත් චෙදනා. ඉතින් පොඩිහාම්දුරරුන්ට හොඳට තේරුණා එවගේ මෙහෙනින් වහන්සේලාට ගිහි දරුවන්ට අපි මේ පදදයක් පදයක් පදයක් ගානෙ වංකරලා. ක්‍රියාපද වකරලා ඔ ඉරණ පූර්වා ක්‍රියාපද වෙන්ගරලා විශේෂන පදවෙෙන් කරලා නිපාත පදවෙෙන් කරලා. මේම හරි ලස්සනට අපි පරිවර්තන කාර්ය සිද්ධ කරන්නට යෙදනා. ගොඩාක් දැනුමක් කපිල බාගන්නට යෙදුනා. එතින් මේ පඩිහාම්මුදුරල් මේ හැමෝට මිශිෂයින් සියලූ මුදනාටම හොඳට පාලිභාෂාව භාවිත කරන්නට ව්‍යවහාර කරන්නට මේ පරිවර්තන කාරයන් සිද්ධ කරන්නට ැ මීටත් වඩා හොඳට හැකි අාව ශක්තියල බේවාකින ප්‍රාර්ථනාවෙන්. අදට අපි පාඩම අවසංකරනවා සේරුදනාටම රුවන්රම. සප්පදානම් ධම්මදානන් චිනාද. සියලු දාානයන්ට වඩා ධර්මදානය උතුම් බන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාහසක් පොඩිහා මුතුරුවන් වහන්සේලාගේ මෙහිනින් වහන්සේලාගේ සහ. දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසන චරස්थතිය උදෙසා ධම්මක පෙර ්‍රසිලා පෙරර පදනම මගින් සිදු කරෙනමු සමාජ සකායි පෙරිවෙන් අධ්‍යපන